ඊයේ ජනතා විමුක්තිපෙරමුණට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වුණා. දැන් ඒකෙන් හිතෙන්නේ නැද්ද ආණ්ඩුවට තියෙන ප්‍රබල බලවේගයේ සමගි ජන බලවේගයේ නොව ජනතා විමුක්ති පෙරමුණ කියලා? නෑ මං හිතන්නේ මේ ගල්මුල් ප්‍රහාරය මං හිතන්නේ අපි ගන්න ඕනේ මේක විපක්ෂයටම කරපු මර්ධනයක්. මං හිතන්නේ විපක්ෂයේ අපි දැක්ක පංගුවක් වෙලාවට සමගි ජන බලවේගයේ නායකයන්ට ඒ වගේම සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ට විශාල මර්ධනයක් මේ රට තුල රජය ක්‍රියාත්මක කරනවා. මේක එන්න එන්න වැඩි වෙනවා. මොකද රජයට මේ රට මේ වෙනකොට කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද වෙනකොට මං කිව්ව පරිදි විදුලි බිල වැඩි කරනකොට සිමෙන්ති පෝලිං ඇති වෙනකොට ගෑස් නැති වෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්නට බැරි තත්ත්වයට නොමරා මේ රටේ ජනතාව පීඩණයට පත් කරනකොට මං හිතන්නේ මේ රටේ ඕනම ගමකට ගියා ඕනම නගරයකට ගියාම මේ වෙනකොට මේ රජ්‍ය විශාල අපකීර්තියකට පත් වෙලා තියෙනවා. කොමිස් දීලා පාර්ලිමේන්තුව තුල 3-2 රැක්කට වැඩක් නැහැ. ජනතාවගේ හදවත් තුල මේ වෙනකොට රජය පරාජය වෙලා ඉවරයි. මේ වෙනකොට රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව වෛරෙන් ඉන්නේ. මේ වෙනකොට රජය ජනතාවට ගිනිගෙඩි දීලා ජනතාව මේ වෙනකොට මැරෙන තත්වෙට ඒ වගේම ජනතාවට මේ රටේ කණ්ඩ බැරි වෙන තත්වෙට මේ රටේ සල්ලි තිබුණත් ජීවත් වෙන්න බැරි තත්වෙට අද ජනතාව තල්ලු කරලා ඉවරයි. ඒ හින්දා රජයට මේකෙන් ගැලවීමක් නැහැ. අවුරුදු 3කින් තව මේ රට හදනවයි කියලා පම්පෝරි ගැහුවත් මේ වැඩපිළිම තමයි තව අවුරුදු 3ක් මේගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ. ඒ අවුරුදු 3 මං හිතන්නේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගියොත් මං හිතන්නේ මේ රටේ විශාල මං හිතන්නේ උද්ඝෝෂණයක් මේ ජනතාව ගෙවල් ඇතුලේ ඉන්න. ඒ හින්දා රජයට අපි අනතුරු අංග වුණා මේ යන වැඩපිළිවෙල નિවර්ධි කරන්න. මේ යන වැඩපිළිවෙල ජනතාවට බරපතල වැඩපිළිවෙලක් නැතුව ජනතාවගේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලකට මේක පරිවර්තනය නොකරොත් මං හිතන්නේ ජනතාවගේ වෛරය මේ රජයට එන එක වළක්වන්න බෑ. දැන් ආණ්ඩුව එහෙම කිව්වට දැන් තුන්වෙනිදා පටන් ගන්නවා ගමින් ගමට වැඩ ලක්ෂයක් කියලා වැඩසටහනක් මුළු ලංකාව ආවරණය වෙන පරිදි. දැන් ඒක කරන්නේ මේ සංවර්ධන ක්‍රියාදාම නෙවෙයිද? දැන් ඔය සංවර්ධනය කරන්නේ ඇත්තටම සල්ලි අච්චු ගහලා නෙමෙයි. දැන් ඔය විශාල මුදලක් ඔය පාරවල් වලට එක එක සංවර්ධන වැඩවලට උදාහරණයි කිව්වට ඒ සල්ලි කොහෙන්ද එන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. අපි මේවා හිතලා බලන්න ඕනේ. සල්ලි අච්චු ගහලා මේ රටේ බඩු මිල වැඩි කරලා මේ රටේ ජනතාවට තවත් ඉන්න බැරි වෙන විදියට අපායක් මේ රටේ හදලා පාරවල් ටිකක් හදනවා නැත්නම් වෙන මොන හරි සංවර්ධනය කරනවා තමන්ගේ මන්ත්‍රීලව සන්තෝෂ කරන්න. ඒක තමයි කරන්නේ. මන්ත්‍රීලගේ යෝජනා අරගෙන මන්ත්‍රීලගේ කොන්ත්‍රාත්කාරුවන් දාගෙන මන්ත්‍රීලා ඕන විදියට ඒවා වැඩ කරලා ඒවා ඇස්තිමේන්තු කරලා ඒවා කරලා මන්ත්‍රීලව සතුටු කරලා තමන්ගේ බිම්මට්ටමේ ඉන්න දේශපාලඥයව සතුටු කරලා ජනතාවට අනාගතයේදී තවත් රුපියල බාල්දු වෙලා තවත් රුපියල සොච්චමක් වෙලා තවත් ජනතාවට බඩු මිල වැඩි වෙලා මේ රටේ සල්ලි තිබුණත් ජීවත් වෙන්න බැරි අපායක් පරිවර්තනය කරන්න තමයි මේ ජනමේ කරන්නේ. ඉතින් ඒ හින්දා මේ රටේ සංවර්ධනේ නාමයෙන් තමයි ඔය රාජපක්ෂලා ඉස්සල්ලා මේ ණය උගුලක අපිව හිර කරේ.